සම්බූදීවන්දනා. සම්මා සම්බුදුූ සරණයි සැදැහැති පින්ව ඔබ සෑම සේලොදනාටම. සැදැහැවතුනේ අෂ්ට ලෝක ධර්මතාාවය නිසාවෙන් දොම්නසට වගේම සුම්නසටත් ලක්වන සිත එක් තැනක මැතිහත්ව නිවාලිය හැකි සනසාලිය හැකි යමක් ලොව පවතිී නම් ඒ තතාකත ලෝතරව ශ්‍රී සත්ධරමයයි.ඒත් අතාකත ලෝතරව ශ්‍රී සධර්මය සුවිසිපෑ මුළුල්ලේම සුපින්බත් ඔබවිත සමීපකරවන බෞ්තිහාර පවාහිනය සහ බෞද්‍යහාකුවන් මිතුළිය අද උතුම් ඇසලපුන් පොහෝතා කොළබහත ශ්‍රී සම්බූධී මහා විහාරස්ථානයේ සිට සජීවීවගෙනේ නෑ. සම්පූතිය වන්තනා, පෝතා සජීවී සදහම් විකාශයේ මේ පෙහි දායිකත්ව ධර්මාන් ශාස්නාව සමකින් සුපින්වත්තෝප මෙහාකාරයෙන් ඒ ආත්මික වන්නේ. සදෑවතුනි අද උතුම් ඇසලපුන් පොහෝතා මේ උතුමූ දර්මාන් ශාස්නාව පවත්පන්නට සෙදුකලා වූ ගෞරමණි ආරාතනාව පිළිගෙන ධර්මස්තභාවට වැටමකොට වැඩහිදෙන පින්වත් ස්වාමින් වහන්සේ, අපි පළමුුවෙන්ම පිළිගනිමුෝ. එයනුම අගිතිහාසික පැපිඩියාන සුනෙත්‍රාමහාදීවි පිරිවෙන් වෙහාරාධහකාරයේ දර්ශනපති පූජනීය පුස්සල්ලියයේ චාන්තිම පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමතනාම සියල්ලන්ට ප්‍රථමයෙන් දොහොත් මොදුනත්මැද සාතුනතින් පිළිගනිමුෝ. සාතුූ සාතුූසාතුෝ. පෙන්වත්න්නේ අද මෙයුතු මෝදේශනාව, මෙයාකාරෙන් ධර්මතහනයක් ලෙසින් මොළු මහත්ත ලොවපුරා සජීවීව සං්‍යවේතනය කරන්නට පිම්බර දායිකත් වෙළ බාතිෙන්නේ නොකයකොඩ පැපිලාන පාර දහවෙනිපටුමක පදිංචි ඉන්ද්‍රාජෙස්වින් රත්නායක මහත්මය ටෙකරි රත්නායක මහතා සද්ධාතිස්ස වාහළතන්ත්‍ර මහත්මා දේවි කැලුම් දනුෂ්කා රත්නායක යන තෝතරුවන් යසලි මිනිපිරියඇතුරු ප සදැහැතේ පින්වත් පිරිස. එහෙමනම් පින්වතුන් බොහොමත්ම සැද හැසිතින් පිරියල කරගන්නට තුන මල්පූජාවන් තුංඩු කාග්‍ර වාාක්‍යමුතුන් වහන්සේ වෙත පූජා කරන්නටත් ඉන් අනතුරුව සම්ප්‍රධහනු කූඩව දේශක්‍යයණන් වහන්සේ විශයහි දැහැත්වට්ටේ පිළිගන්වා ධර්මානු ශාස්නාවට ආරාතනා කරන්නටත් දායක පින්වතුන්ට ආරාතනා කරනවා. ඉන් අනතුරව පින්වත්ස්වාමින් වහන්සේ මෙතු මෝදේශ්නාව පවත්වනවා ඇද. එහෙමනම් දේශනාවට ප්‍රථමයිෙන් මූලික චාරිතර වෙදි එකටු කරන්නට දායක පින්මතුන්ට ආරාතනා කරනව කලාකළුවන්ගේ ශප්ද පෝජාවන් මතේ. හැම දෙනම ධර්මශ්‍රවනය සඳහා සූදානංවන්න සමන්තාචක්වාලේ ස අත්‍රාගචචන්තුදේවතා සද්ධම්මං මුුණරාජස් සුනන්තුසග්ග මොක්කදන් දම්ම සවන කාලු අයං බදංතා දම්මසවනකාලු අයං බදංතා දම්මස්සවෙනකාලු අයං බදංතා නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතු අර හතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතු අර හතු සම්මා සම්බුද්ධස්ස ඒ තස්ස ආනන්ද දම්මස්ස අනනුබෝදා අපටි වේදා, මයා තන්තා කුලක ජාතා ගුලාගුන්්ඩික ජාතා, මුංජ පබ්බදභූතා අපායං දුග්ගතින් විනිපාතන් සංසාරං නාතිවත්තන්ති. බෞද්ධයා මාධ්‍යදාළේ ගරු සභහපති දුරන්දර බොරලන්දේ වජරඥාන නායක මහින් පාරණන් වහන්සේ ප්‍රධාන ගෞරණීය මහා සංගරත්නෙන් අවසරයි, සද්ධාකාමී ගුණවන්ත පින්වත්නේ අද මේ දේශනාවේ සැදහැති දායකත් යුසුන් ලබන නොගේ ගොඩ පැපිළි ානමාවතේ දහවැනි පටුමගේ පදිංචි ඉන්ද්‍ර ජැස්මින් රත්නායක ටිි රත්නායක සද්ධාතිස වාහලතන්ත්‍රී දේවි කැලුම් දනුෂ්ක රත්නායක ජසලි කියන මේ මහත්ව මහත්මින් දරුවන්ගේ අරමුණු සහ ආශුරවාදයන් පින් අනුමෝදන් කිරීම් දේශනාව අවසානයේ සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම් සහ ආශුර්වාදයන් සිද්ධ කරන්න අර්මුණු කරගන්න. දැන් අපි හැම දෙනාගේ මරමුණ තමයි මේ ධරමය අපේ ජීවිතය තුළ අවබෝධය කරගෙන කොහොමද මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළම උතුම් සැනැසීම හෙමනැත්තම් මේ නිවීම අවබෝධ කරගන්න කියන කාරණාව. දැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නටේදනා පින්නතුනිි අප හිත හරියට යතා අගහාරං දුච්චන්නා උට්ටී සමතිවිජ්ජති ඒවන් අභාවිතං චිත්තං රාගෝ සමතිවිජ්ජති කිය. අපේ හිතහරියට ඒ නඩත්තු කරේ නැත්තං. අපේ හිත හරි කුසලයට පුරුදු කරේ නැත්තං අර නඩත්තු නොකරන සෙවිලි කරන පිදුරුවෝලිින් වගේ සෙවලි කරන වහලයක් දිරාපත් වෙලා. වර්සාාවෙන් එමන ත හිරවෙලියෙන් ඒ නිවස ජරාජීරණ තත්ත්වයට පත්වෙන වගේ තමයි අපේ මනසත් අපි හරියට රැක බලා ගත්තේ නැත්තං කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කර. ප්‍රතජ්ජාන මට්ටමේ ඉන්න අපි හැම දෙනාගේම හිත් බලපු හම් පින්නතුනි ඒ විදිහට අ සෙවිලි නොකරපු සෙවිලි කරලා නඩත්තු නොකරන ගෙවල් වගේ. එම් මොකක්ද අපි කරන්නට ඕනි මේ හිත භාවිතා කරන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි හැම දෙනාම නිතරම කරුණු තුනක් ජීවිතය තුළ පුරුදු කරන්න කිය. හිත කියන එක භාවිත හිතත් බවට පත් කරගන්නට.ඒවගේම සීලය කියන එක භාවිත සීලයක් බවට පත්කරන්න.ඒවගේම තමයි භාවිත සීල භාවිත චිත්ත, භාවිත කම්ම කියන මේ විදිහයට අපි හැමවෙලේම අපේ ජීවිතය තේරුන්හරං සිත තුළ උපපාද වය ස්වභාවයට අනුව මෙ ලෝකයේ විදර්ශනාව තමන්ගේ ජීවිතය තුර ගලපාගෙන හිත තුළ ඇතිවෙන අකුසල සිතුවිලි ක්ලේෂ සිතුවිලි. මේ මොහොත තුළ යෝනිසෝ මනසිකාරයේ දක්කිමින් අයින්කරගෙන අවබෝධයෙන් ජීවත්වන්න කටයුතු කරන්නට. භාවිත හිතක් තියෙන කෙනාගේ ස්වභාවේ, එහෙමනැත්තං හිත ධර්මයට පොරුදු කරන කෙනාගේ ස්ොභාවේ තමයි, එයා සම්මුති ලෝකයට එහා ගිය. විදර්සන අවබෝධයකින් තමයි ලෝකයේ දකිින්. බුදුරජාණන් වහන්සේ අපි කියන එෙමනැතමේ සත්ත්වයා කියන කොටස බෙදුවේ නාම රූප හැටියට. අපි මේ මනුස්ස ජීවිතයක් ලැබුවත් අපි මේ ඉන්න තාවකාලික ස්වභාවේක. එතනත් අපිට ආශ්වා දෙයක් සොකයක් සැනසීමක් තිබෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෑ අපි මේ මාතෘකාව කරගත්ත මහා නිධාන සූත්‍රයේ දීගනිකායේ එතන වුනත් දේශනා කලන මේ ලබපු ජීවිත පිළිබඳව දුක්වෙලා එහමනැත්තං ඒ පිළිබඳව කලකිරෙන්ට කියන කාරණවා. අපිට කලකිරෙන්ට කියන කාරණාව දේශනා කරේ මේ සසර දුකට. හ සසර දුක එහෙමනැත්ත මේ සත්ව පුද්ජල ආත්ම හැටියට නැවත තැන්වල ප්‍රතිසන්ධය ලබන ස්වභාවේ නවත්තා ගන්ඩ පුළුවන්කම ලැබෙන්නේ. අපිට හෙමනැත්තන් අවිද්‍යාව හිත තුළ ඇති නොකරගෙන. තෘෂ්නාවෙන් මේ ඉන්ද්‍රයන්වොල්ටන අරමුණු. තේරුම් අරන් ඒ තෘෂනහා සහග තරමුණු ඇති නොකරගෙන. අපි කටයුතු කර නොකොට උපාධානයක්. හිත්තුල ඇතිවෙන් නැතුව අපිට ජීවත්වවෙන්න පුළන් සතුටි. අපි දැඩි අල්ලා ගන්නවා අපි දැඩිව බැඳෙන අරමුණුවලට එහෙම අරමුණුවලට දැඩිව අල්ලගෙන බැඳෙනොකොට අපි දන්නේ අපේ හිත හරිම දුකට වේදනාවට පත්වෙනවා. අපිට කොච්චර භෞතික දේවල් තින් බත් එතන සැනසීමක් රැත්තම් පින්නත්තුනී අපේ හිත අවිද්‍යාවෙන් තෙත්වලා වැඩි. අවිද්‍යාව කියල කියන්නේ චතුරාඩි සත්‍යය පිළිබඳව අවබෝධය නැතිකම්. හැබයි ඊටත් එ හාට අපි සරලවගත්තොත් අවිද්‍යාව කිය කියන්නේ අපේ ජීවිතය එක පැත්තක් ගැන විතර අපි හිත. එදිනෙදා වැඩ කටයුතු විතරක් කරගෙන අපි කටයුතු කරනවානම් අන්න එතන අවිද්‍යාව බලවත් වනවා. හැබැයි අපේ ජීවිතය තුළ ආස්වාදය වගේම ඉන්ද්‍රයන් පිනවන එක වගේම. ආදීනවත් මෙනෙහි කරනවනම් හැම මොහොතකම හිත තුළ සති සම්පජයේ දියුණු කරනවාන න්න එවැනි කෙනාට එදිනදා සබබත්තික ක්‍රමයට ඉරියව පරිහරණය කරනකොට අපේ හිත තුළ ඇතිවෙන මේ අරමුණු අවබෝධ කරගෙන ජීවිතය තුළ භාාවනාව පුරුදෙනවා හැම මොහොතකම් භාවිතා බහුලී කතා භාවිත හිතක් ඇති වෙනවා භාවිත හිතක් ඇතිවෙනකොට එයා අනිකු සමතක අමටහන් විතක්ක විචාර පීතිසුක එකක් ගතා හැටියට එවා හරි සරලවම පුරුදු කරන්න පුලන් ජීවිත. එතකොට උපචාර අපරණ හැටියට මට්ටමට එනවා අපේ හිත. එතකොට ද්‍යානමට්ටන් පලවෙනි දියානාදි ද්‍යානමට්න් ලබාගන්ඩ ැරුණත්. ඉහිට මෙහා හිතේ සැනසීමක් තිනවා හිත කලබල වෙන්නේ. එදිනදා වැඩ කටයුතු කරනකොටත් හැම මොහොතක තමන්ගේ හිතට ගලානෙන්නේ කුසල ධර්මය. අතීතය කරපු යහපත් ගුණධර්මයම තමයි අපේ මනසට ඇතුළත්වේ. අන්න එවනි හිතක් අපි ඇති කර ගන්නට ඕන ඒකට සති සම්පජනයේ තියෙන් සති සම්පජනය කළකනෙ මේ මොහොතේ තමන් ඉන්න අරමුණු පිළිබඳව දකිනෙක්. දැ මේ වෙලාවේ ඔබ හැම දෙනාම පෙහෙවත් සමාදන් වෙලා. එවගේම ගෙවල් දොරවල් වල මේ දේශනාවත් එක ඒකාත්මික වෙලා ඉන්නවා. එතකොටත් ඒ හැම දෙනාමත් මේ දේශනාවත් එක්ක සම්බන්ධවීම තමයි සති සම්පජන. කෙනකුට බිතක්ක විචාර පීතිසු කාදීවසයෙන් හිත එකඟ වෙන යහපත් අතරමුණු ඊට පස්සේ ්‍යයාන මට්ටන් වලට පත්වෙන්ට බැරි වුනත් ඒ ආසන්න මට්ටමකට හිත පවත්වාගන්න පුළන් දැ මේ වගේ වෙලාවකත් යම්පිසි මනස එකකකමත්තිය එකඟ වෙනකොට හැබැයි හොඳ අරමුණ වෙනකොටත් හිත නිවෙනෝ එහෙමත්යන හිත නිවෙනකොට හිත සැහැල්ුවෙනකට අපේ ඉන්ද්‍රියන් වැඩ නොකර නොකොට සමහරවිට අර සැහැල්ලු ගතියක් ඇතින්න පුළුව අපි නින්දයන්නේ සමහරලාටන සතුට ඉන්නකටත් නිින්දයනො තිීන මිද්ධටත් නින්දයනවා මේ වගේ දේශනාවක් ශ්‍රවණය කරනෝට සමවිට නින්දයන්ඩ පුළුවන් අපි දන්නේ මොකට නින්දයන නදි කියලා ඉතින් බණ ශ්‍රමණය කර නොකට සතිසම්පජානය හිත සමාධගතනට නින්දයන්න්න පුළුව මෙතරන කවරුත්නය හමතාවමනේ ගෙවල්ල්ොල ඉන්න පේන්න න. එතකොට ඒක දෙකින් එකකට වඩ පුළුවන්. බන හොඳ වනා කියෑන හොඳ නිදාගණඩ ගෙනගෙන එතන අදහස් වන්නේනෑ ගැන සමාධිගත මට්ටමට එනව එතකොට මෙතන පැහැදිලි කරන දේ තමයි අපේ හිත ඒවිදිහට සමාධිගත්වන. එතකොටට සති සම්පජන්නේයේ දවුණු කරනකොට සම්මාදිට්ටික ඥානය ඇතිවෙනවා. සම්මාදිට්ටික කියලකයන්නේ. මේ චතුරාර් සතතිය පිළිබඳව අවබෝධය. අවබෝධය කියලකන්නේ එයා තුළ අවිද්‍යාවන. එයා හැමවෙලේම හිතන්නේ පටි සෝතගාමිය. අනිකුත් අයි හිතන විදිරණෙවි. එයා හැමවෙලේම මේ ජීවිතය විදර්ශනාවට යමු කරනු. විදර්ශනාව කෙලකයන් විශේෂ වසේන පස්සතීති විපස්සන. අපි හැමවෙලේම නාමරූප තමන් කියන්නේ කවුද කියලලා විදර්ශවයෙන් දකින කෙන. එතන තමන් කියල පෙනෙක් කෙනෙක් පේන්නේ. එතන ආත්මයක් දිගටම යන කෙනෙක් පේන්නේ. අජ්ජත්තික වසිෙන් තමන් මෙතන තියනෙ නාමරූප හැටියට ත්‍රලක්ෂනාත්මක ස්වභාවයක් කියලා එයා මෙනෙහි කරන්න. දැන් ඒක අපිට තනියම පුරුදු කරන්නක් පුළුවනනේ එකනේ දෙනදා පුරුදු කරන්න පුළන් හැම මොහොතෙක මනෙව ගැඹුරු අවබෝධය ඇතිකර ගණඩරම් නාමරූප විදරසනාත්මකුව දකිින්. අනිත්‍යය දුක්ක අනාත්ම හැටියට දකින්නඩ පුරුදී. මගේ මේ අ අජතික රූපටික එමනැතං නාමරූප කියන ස්වභාවේ තියෙන ත්‍රලක්ෂණත්මය. එක සිතක් ආහම්ම පෙන්න්නතුන ඒ සිතේ ආයුකාලය චිත්ත අක්ෂණය. මේ වෙලාවේ අපේ හිතර කොච්චර සිතිවිලි ගලාන නොවත්. හැබැයි චිත් අක්ෂණයක් තුළ උපාදවයි ස්භාවෙන් පවතිමු. අපි මේ ආහාර පාන ඇතුව නඩත්තු කරන මේ ඕලාරක කය ඒකත් චිත්තක්ෂණ දාහතක් වගේ ඇතුළත උපාද වයි ස්වභාවෙන් පවතිනවා අපි කොච්චර ආහාරපාන ගන්න වදනේත් දැම් පරිප්පුුණන අපි වැඩියෙන්ම්ම කන්නන්නේනන්නේ සාමාන්‍ය හැමකිෙනනම ජීවිතල ඉති අනිකුත් එවත් කනවා එතකට ඒ ගන්නඒවා එක්ක රූප කලාප දිගටම් වවතින ඕනම් අපිට කොච්චර විශාල සරීයටතිීද ඒ ඔක්කොම උපපාදවය ඒ ස්වභාවෙන් පවතින කියැ එකන කිය කනික මරණය කියල කියන් අපි ගන්න දේවල්ලොල උපාදබය රූප කලාපල උපාදවායකට තමයි කනික මරණ කියය. අපි උපන්දනය සමන නොකට අවරුද්ධකින් කණික මරණ ගොඩක් වෙලා. ඒ වෙලා කියන්න බැන නේ දරුවෝහෙම පවුණේ නේත් මුුණ පුරු මිනි විිඩියෝ අනිකුත් අයි එක තුලා කර නොකට ඒ දැගෙන සමරන් ඒේව එපා කියලනෑ දැනගෙන සමරන්න නමුත් ඕක තමයි වෙ. එතකොට මේ නාම රූපවල සස්භාාවයඕක දකිින්ට. ෙනන දව යාය කිය කල කියන්නෙ තේක. එහෙම දකිනකොට එයාට වෙනස්වෙන සවභාවේ ගැඹුරු අවබෝධයක් ඇතිනවා. ඊට පස්සේ අනිත්තායි පිළිබඳව එයා දකිනෝ. තමන් විත රක්නෙවෙ. තමන් ආදරරය කරන සියලුම ආදරණියන් පිළිබඳවත් එයා දකිනෝ. එයා අතීතේක නැතිීතන තමන්ට කොච්ච අතීතයේ අය මුණ ගැහෙලැදද. අනාගතය උපාධානය නැති නොකර ගත්තොත් මෙවැනි අදදැකීම් විඳමින් නැවත භවයට අන්ඩ වෙන කියෙන ඒ අවබෝධි ඇතිවෙලා ස්ොභාවෙමුත් මේ ධර්මතාවේ වටහගන්න. එතකොට අ අජජත්තික බාහිරඇසයෙන් අනිත්්‍යය. ස්වභභාව වගේම දුක්ක ස්වභාවයඒවගේ අනාත්ම ආත්ම දරසය නෙවේ මෙතනතින් අනාත්ම ස්වභාවයක් නේතම්මම නේ සොහමස්මි නේසෝමය අත්තා කියන ස්ොභාවයක් දකින කෙනාට එයාට උපාධනයක් ඇතිවෙන්නේ. එතොට භාවිත හිතක් කියල කියන්න විදර්සනා අවබෝධයමයි මේ නිධන මහානිධාන සූත්‍රයේද පිණතුළ පැහැදිලි කරන්නේ මේ අපි ඉප දෙන මැරැෙන ක්‍රමේනේ ඔය පටිච්ච සමුපාද දේශනාව තුළ පැහැදිලි කරන එතකොට ඒ කරුණු දොළහම දැනගණ්ඩම අවශ්‍යනෑ. තමන්ට එක කරුණක් හරි දැනගෙන ඒක තමන් ජීවිතය තුළ දුකරන්නට දකින්ට විදර සනාත්මකෝ දැන් අපි කියමු අවිජ්‍යා පච්චා සංකාර සංකාර පච්චා විඤ්ඥානා විඤ්ඥානපච්චා නාමරූපන් නාමරුප පච්චා සලායතන සලායතන පච්චා පස්සු පස්ස පච්චා වේදනා වේදනා පච්චා තන්නහා තන්නාපච්චා උපාදාන උපාධන පච්චා බව බවපච්චා ජාති මෙආදී වසිෙන් කියනම කත්ති මේ පටිච්ච සවපන්න විඤ්ඥානය ගමන් කරන විදිිය අපි මැරෙනකොට චුති සිත ඇතිවෙනවා. ඊළඟට පතිසන්දිී චිත්තය පහළ වෙනවා. ඒක තමයි මෙතන කියන්න ඒ නැවත නැවත බවයට යන ක්‍රමේ දැන් බුදුරජාණන් වහන්සේ අද වගේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කර බුතුම් මේ වටිනා දවස තුළ උන්වහන්සේ අනුලෝම පටිලෝම දෙකෙෙන්ම මේ සත්ත්්‍යයාගේ ක්‍රමය දැනගත උපත්තිය මරණේ. උන්වහන්සේ බැලුවවි අවසානෙ. මේ ජාතියි අපි ඉපදුණේ. ඇයි මේ ඉපදීමට හේතුව තවොට දැක්ක භවය. භවය නිසා තමයි ජාතිය ඇතුනි භව කියන්නේෙ කරම රැස් කර අපි ඉන්නකම්. අපිට එකක තලවල ඉන්නකොට අපි විිවිධ කරම කර. හැබැයි අපි උත්සා කරේ නෑ. මේ ජීවිතයම මේ නිවීම අවබෝධ කරගන්නට කියන එක. උන්වහන්සේට තේරුණා බෝසත් අවදී. ඊට පස්සේ බෝසත් අවදීද කාරණා මෙහෙම තමාන් පුරදු කරය කියලා. ද්ධත්වයට පත්වන අවස්ථාවේ බුදුරජාණන් වහසේ දැක්ක එතොට බවය ඇතිනුමකත් බවය ඇතුනේ උපාදාන පච්චා බව් අපි දැඩි වල්ලගනින් වනේ අපි පුදුආකාර විදිහට බැඳෙනවා හැබැයි මේ ලෝකයේ බැඳෙන් නැති තැන තමයි සතුට තියෙන මොකද මනස කියන්නේ හැමවෙලේම චලනය වෙනවා අනුසේ වසයෙන් අපි ඉප දෙෙනකොටම පෙර අවිද්‍යාව නිසා අපි විවිධ ක්‍රේෂ ධර්මය න එක්ක තමයි අපි උපත්ති ලබලතිය ඒ විටිං විට මත්තුවෙනවා. පරිියුට්ඨාන වීතික්කම හැටියට මතුවෙන් ඒවා හැබැයි ඒ අනුසේ වසෙන් තියන ධර්මතාවයක් අපි ප්‍රහීන කරන්නටත් මේ මේ ඉප දෙන ක්‍රමය මේකට හේතුවමකක්ද. විඤ්ඥානය කොහොමද ගමන්කාරණ පටිච්ච සවම්පන්නව මේක අපි දකිින්ඩ පුරුදුුවෙන්ටුවයි. එතුොට උපාදානය ඇතිවන්නේ තන්නහාව නිසා. තන්නහා ඇතිවෙන්නේ මේ අරමුණු ගන්නකොට අපි එක පැත්තක් ඉතරක් හිතනොන. වචී සංකාර කාය සංකාර මනෝ සංකාර හැටියට අපි කුසල්ලක් කුසල් පින් පව හැට ගඩන ගනකොට අපි එතනත් හිතරවනම් මේක නිමන අරමුණුවන්නේු කුමන කුසලයන් දියුණු කරද. එහමන ත මගේ හිත කොහොවදමම භාවිතා කරන්නේ දියුණු කරන්න එක එක දක් හම එතකොට එයාට වේදනා කියන එක අවබෝධයක් එතර. එයා එතකොට බාහිට දේවල් කුමන විදිහට තිබුණත් තමන්ගේ අභ්‍යන්තරට ගන්න සිතුවිලි. හිත කර සිතුවිලිනින් හැමවෙලේම කොච්චර බාහිර කලබුණා තමන් පටිසෝත ගාමී විදිහට තම හිත. මොකද ඒක තමයි යථාර්ථය පටිසෝත ගාමියෝ හිතන කෙනාට ධර්ම අවබෝධය ඇති වෙනවාමයි. එතකොට අර ඉස්පාර්සය කියන එක එතොර දැ මේ පටිසෝම්පාදය කියලලා කියන අප හිත වැඩරන විදි. අවිද්‍යාව කියන අපි ගැම්ඹුරු අවබෝධයක් නෑගල දැන් අවිද්‍යාව කියන එකම කියන්නේ චතුරාඩි සත්‍යය අවබෝධ කිය නැතිකමනේ චතුරාඩි සත්්‍යය කියලා කියන්නේ සසර දුක නැති කරනෙක්. එතන ආර්ය සත්‍ය හතරත්තියෙන් ඒ ආර්ය සත්‍යය හතර කියලා කියන්නේ වෙන කිසි දෙයක් නෙවෙේ මේ මොහොතේ හිත වැඩ කරන විදිහ දැනගන්න නැතිකම්. ඇත්තටම සසර දුක නැති කරන්නනම් වෙන කිසි දෙයක් නෙවේ කරන්නට ඕනේ මේ චිත්තාක්ෂනය තුළ අපි ෘ්නා සහගත අවිද්‍යාවෙන් අරමුණ ගන්න නැතුව තෘෂ්ණාවෙන් ඒවට බැඳෙන් නැතු. අපි අවබෝධයෙන් ඉන්නවානම් අන්න එතකට එයාට උපාදාානයක් වෙදනෑ කෝනම කෙනකුට. හැබැයි හිත පටිච්ච සම්පන්න වැඩ කරනවා. රහතන් වහන්සේලාගත සෝපතිසේෂ නිර්වාණධාතු අනුපසිදේෂ නිර්වාණධාතියෙන් පිරිනවන් පාන උත්තමය අන් වහන්සේලාගේ සිත වැඩ කරනවා. හැබැයි උපාධානයෙන් තොරව. දැන් අප ජීවත්වනකොට සෝතාපන්න වෙන්න කුමකින්ද මේ රූපවේදනා සඥ්ඥා සංකාර එහමනැත්ත මේ ම එහමනැත මේ සත්වෙක් හැටිටින ම තුළ දැඩි බැඳීමකින් කටයුතු නොකරනවන අන්න එතකොට එයාට නිවනේ ප්‍රථම අඩි තාලම වැටිෙන. ඉගැන අපි දැනගැන ඉන්වන. අපි වටහගෙනඉන්නවනම්. අපි කොච්චර දැනගත්තත්බෑ යෝජයේ වස්සසසන් ජීවි. දුප්ප්ඥෝ වසමාහිත ඒකාහන් ජීවිතන්සේයෝ ප්ඥාවන් තස්සජයයින් අපි කොච්චර ජීවත්වන කාලේ නවෙ වැදගත් ඉන්න කෙටිකාලය තුළ ඒ අවබෝධක් ඥානය ඇති කරගෙන අපි ජීවත්වෙන්න්නට අවබෝධක් ඥාන එතකොට මේ මොහොති අපි උපාධානය නොකරගෙන අරමුණු පරිහරණය කරනවනම් අන්න එතන තමයි පින්නතු නිවීමති සන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බා නන්ති කියර කියන්නේ බෙන කිසිම දෙයක් නෙවෙයි මේ චිත්තක්ෂණය තුළ අපි මේ හිත වැඩරන සතර සති පට්ටානේ පැහැදිලි කරන විදිහට එක ඒ විදිහට වැඩ කරනවා. දැ මෙතන වනත් ඉන්නකොට මේ දේශනාව සම්බන්ධ වෙලා ඉඳගන්නකොට හරි සනහි පයිනේ. ටික වෙලාව්‍යාට පසෙ හිත කියනවා දැ බේදනාවක් කියෙනවා නේදවාට ඔයා ටික නිදාගත්වොත් නරකද මේ බානා අතරතුර. ඔගේ ලංචකත් හරි ගියනෑ නේද හෙට තියන දේවල් කොහොමද කියලා ඔයාට ඉහම එයා අන දෙනවා එක තමයි හිතේ ස්වභහවි එකක විදිහට හිතට එයා මේ දේවල් කියීනවා එතකොට අපි ඒක දැන ගට ඕන හිත වැඩ කරන විදිේ දැ සරාගංවා චිත්තන් සරාගං චිත්තන්ති පජානාත බීතරාග චිත්තම් වීතරාගං චිත්තන්ති පපාතති සමෝහා චිත්තං සදෝහ සංචිත්තං වීතමෝවා සදෝසං උක්කිත්ත මෙයාදිවසයෙන් දාසියාකාට හිත වැඩකරන විදි. පැහැදිලි කරලා ද. දැන් එතකොට අපි කෙමුූ ඒ විදිහටම තේරුම් නැතත්. එදිනදා ඉන්නකොට හිත වැඩ කරන්නේ කොහොමති කල දකිින් දැම් බලාන්ට අපි සමහල්ලට අපි හරිම තැම්පත්ව හරියට කතාක නො හොඳට සාමකාමිෝ. හැබැ සමහල්ලට අපි කොච්චර කේන්තිගන්න වදනේ. මෙත න්න න හෙම නැතිව ඇතිම මේ නහනයි ම ැන වෙනය ගැන්. එතකොට කොච්චර අපි කේන්තිගන්නවද. මේ හොඳට හිටපු ගෙනද කියෙන හිතා ගඩබෑ. එවගේ හරියට අපි කලබලෙන සහල සමහලාට හරිට සතුටයගින්වා සමහලට පුදුම දුකකන්නවා. ඇයිහෙම වෙනි අන්නාර මේ මොහොත තුළ යෝනිසෝ මනසිකාරයෙන් හිටියේ නැත්තං අරමුණ වලට එනවා අවිද්‍යාව තන්න හා බලවත්වෙලා අරමුණුවලට අකුසල චෛතිසික දරමන් ඇවිල්ලා හිතට ඒක අනුෂය වසිෙන් හිතත් එක්කම සම්බන්ධය වෙලා පවතින එතකොට තමයි විටිං හිට එවැනි දේවල් ඇති. එතකොට අරමුණක් පිතර ඉන්න හැබැයි හිත තුළ ධර්මය පුරුදු කරන නම් එතුොට ඒකට කියන්නේ මොකක්ද සති සම්පජ්‍ය සති සම්පජඥ කියල කියන එයා සමතකමටහන් දියුණු කරනකොට යාගේ හිත සමාධගතිය. සමාධිගත හිත තුළ තමයි විදර්සනා වැඩින් සමත පු්ග විදර්සනාව පුබ්බංගම සමතයේ මෙයාදි වසෙන් මේ අවබෝධක් ඥානය පැහැදිගලතියවන්න හැබැයි පින්නතුන සමාධිගත වෙනකොට යාට පුළුවන් එයාගේ හිත එකක කරගන්න ඒ එයාට දියාන මට්ටන් ආදී දේවල් නඟා කරගෙන හිත සැහැල්ලුවෙන්ත බග. හැබැයි එතන නැවතින්ට හොඳනෑ. දැම් බුදුන් වහන්ේ කාලෙ එෙමනි එකඒකාය භාවනා එකක උදවිය භාවනා කර ඒ ගුරුකුල සමතකමටහන් බුදුන් වහන්සේ පහළ වෙනකට තිබුණා පංචසිල් අටසිල් තිබුණා. හැබැ බුදුන් වහන්සේ දේශනා කරයේේ බුදුරජාණන් වහන්සේ අධශීල අදිිචිත් අධි පඥ්ා ක්‍රම. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ ඒ සිල් සමාදංවෙලා එතන ඒ තාවකාලික සනසීමන්යව බුදුරජාණන් වහන්සේ දැක්කේ දීර්ග කාලින සුවයක් නිවැන ක්‍රමයක් තමයි පැහැදිලි කෙරේ විදර්සනාත්මකෝ එතකොට අපි කුමන භහාවනාවක් නිවලතු වුණත් ඇතරම භහාවනා කමටහ වලට මෙහා පැත්තේ දිනදා කටයුතු හොඳ සති සම්පජයේ ජඥ ඥානයකින් යුත්තව කර හරිම සහැල්ලුවක් දෙ උදේට වනත් හරි ප්‍රබෝධමත් වවනැයට ඉඩ පුලො පාරග ොරකිරගියත් හරි සැහැල්ලුවෙන් යන්න පුලන් කලබයක් ද අනිකුත් ඇත් එක්ක සහැල්ලුවෙන් කතා භා කරන්න පුලන් ප්‍රියමනා කොට අනිත්්‍යයත් ්‍රියවෙනවා. සම්හරය කතා කරන්න ගේම නින්ද හෙමුත් ඇන නො හීනමුත් ඇඩ නො මෙමඇත් එක කතාගරේගිය. එතකොට ඇබැ අපි සතුටින් සැහැල්ලුවෙන් ඉ එහෙම කතා කර. එතකොට පුදු අර වෙනසක් ජීවිතය තුළ ඇතිනවා. එතකොට එවනියාකාට එදිනදා පුරුදු කරනකොට අ මුල්කාරණයි සාමානයේදී විතත්ත ඒක පුරදු කරනොකට කමටහන් ඇති වෙනකොට හිත සමාධිගතන. උසල චිත්තත් සේකක් ගතා සමන්. එතකොට යහපත් අරමුණු එක්ක තමන්ට ගොඩක්වෙලා හිත පුරුදු කරන්න පුළ. අන්න එවැනි කෙනෙකොට විදර්ශනා ප්‍රඥාව ඇති වෙන. ඒක ඇනමකත් එයාට විදර්ශනා වැඩෙන කිය යනමින් නාමරූපති ලක්‍ෂණත්මකවාසින් සරලව දකිින්ට පුරුදු වෙනවා. සරලව දකිින්ට පුලුවන්කම ලැබෙන. අන්න එවැනි කෙනකුට තමයි සම්මාධිට්ටික ඥානයෙන් යුත්ත කෙනා කියල කිය. එවැනි එවැනි කෙන හිත තුළ අවිද්‍යාවෙන් අරමුණු ගන්නෑ හිතට. හැම වෙලේම ඒ මොහොතඒ ප්‍රශ්ිවිසිස ගන්න. දැ අපිඋනාත් මොනහරි පශ්නයක් තිරනම් පින්නත්න ඒක ඒවල්හ විසඳගන්න. එහෙම නැත්තං හිතට මේ සිතුවිලි ගමන් කර ලනුෂය වසයෙන් අපි දන්න මැනතුව මතුවයෙනවා. ඒක අපේ හිත කලබල. එහම නැත්තම් බාහිට කොච්චර කලබල වුණා. රහතන් වහන්සේලාට ආරය ප්‍රතිපදාය ගමන් කරන උත්තමයාණන් වහන්සේට. ුදුරජාණන් වහන්සේ වගේ චරිතවලට කවදාක්වත් බාහිර සමාජය තුළ කලබලවන්නේනෑ ඒ අපි ඇතිකර ගන්නටයි බුදුරජාණන් වහන්සේ වැඩහිටි කාලය තුළ අමිත්තක කියල ස්වාමීින් වහන්සේ නමක් වැඩහිටි උන්වහන්සේ තරුණ කාලේ පැවිදි වනේ හැබැ යට තරුණ කාලේ ජීවිතය ටිකක් සෙල්ලං විදිහට ගත කරලා පැවිදුුණන ස්වාමින්න් වහන්සෙනවා පැවිදි වනත් ජීවිතයේ ඒ ධර්ම මාර්ගයට යොමු කරගන්ට එච්චර උනන්දුවත් දැක්වෙන එක දවසක් පිඩ පාතේ වඩිනොකොට එක අම්ම කෙනෙක් වැඩිහිටි අම්මකිනෙ තමන්ගේ දුවට කියනවා ගෙදර තියෙන්නෙම මේ හාල්ටිකක් තියෙනවා එවගේම කිරිටිකක් තියෙනවා තව ඔය එ ඒ කෑමට දාන කුඩා ආහාර වර්ගිගත් තින ඔක්පම දාලා මේ හාමුදුුවට දාන ටිකද ධනේ හදලා හාදුරුව ආපුගහම්ම හාදුරුවන්ට ධනය පූජා කරන්න. මම අපි දෙන්නට දෙයක්හදාගන්ඩ මොනහරි මම කැලේටගින් මොනහරි හොයන්නන කියලා කියනවා. මේක ඇහුුණ අර හාදුරුන්ට ඉත පස්සේ කල්පනා කරනවා. මම මෙච්චර කල් සම්මුති වසයෙන් හෙමනැත්තං. අර අනුසේ වසයෙන් ලෞකික පැත්තට හිත පුරුදු කරලා. මට කවදාක්ත් මේ නිවනස්වභභාවය ක්ලේෂයන් නිවන මාර්ගය අවබෝධයක් නැතුවමන් තවමත් කටයුතු කරන්න. අපි වගේ ගුණවන්තකම නිසා අපි වගේ ධර්ම අව මාර්ගය තුළ පිහිටන වෙනස් චරිත එහමන සීලවන්ත උදවිය වෙනුවෙන් මිනිස්සු මොන විදිහේ සංවේදිීව කටයුතු කරනවාද කියලා උන්වහන්සට පුදුම වේදනාවත් දුකක් ඇතුනු. ඊට පස්සේ උන්වහන්සේ ඒකත් නිමිත් අ කරග තර දානය. නිමිත්තක් කරගෙන හිතුවා මේ දානය පූජා කරට පසුව මම දානය බලඳලා නැගිටින් එනං ස්තිීරවසයෙන්ම නිර්වාණ අවබෝධිර පත්වෙලාගේ. එහෙම හිතලා මේ ස්වාමීන් වහන්සේ වනයට ගියා දානය වලඳලා අකණ්ඩ භාවනායූගව හිටියා ඊට පස්සේ උන්වහන්සේ විදර්ශනා ඥානය එමන නාාවරූප උදේවැය ස්වභාවේ මෙනෙහි කරමින් භාවනාව වඩමින් ්චවම්පාද ධර්මය අනුුවෝම පටිෝම හැටියට මෙහහි කරමින් මේ හැමදේකටම මේ සතිසම්බජ්‍යය අපේ තුළින් අයිවිගීම නිසා තමයි මේ පටිච්ච සම්පන්නව හිත ගමන් කරන්නේ නැවත භවයන් කරා ගමන් කරන්න කියන එක විදර්ශනාත්ක මෙනයක. එතකොට ඒම ොහොතෙම ඒ ස්වාමින් වහන්සේ රහත් භාවයට පත්වෙලාතීර දැම් බලන්න පින්නත්තුන අපිට ඉදින දා ඒ වගේ කමටහන් එන්න පුළුව නිමිතිෙන්ට පුළුව එහම චරිතහ මුණ ගැන්ඩපු. අපිට සමහරිවිට අපිට අක්කමැතිම චරිතය ඇති අපි සමහයට දුක්වේදනාම දෙනම චරිතයත්. අපි කොච්චරහුණින් හිටියත් මොනොහරි කියෙන කෙනෙක්කඇති. හැබැයි ඒවා සස්සර අපි ගෙවන කර්මයක් වගේම ඒක තමන් ඊටත් ොඩා භහාවනා නිමිත්තක් හැටියට මෙනෙහි කරගඩ එතකොට සි සිහ දියුණු කරගන්නඩ පුළුවන් සති සම්පඥය සිහි කල්පනාව දියුණුවෙනකොට සමාධ සිත ඇතිවෙනකොට විදර්ශන අවබෝධය ඇතිුණවා. අන්න ඒ කෙනා මේ මොහොතේ රූපතන්නා බ්දතන්නා ගන්ධ තන්නා රසතන්නා පොට්ට අබ්බ තන්හා දම්ම තම්මාතන්නහා කෙන විදිට මේ ඉන්ද්‍රයන් වොලින්ගෙන අරමුණු තෘෂ්ණාව සහත එන අරමුණු හැමේකක් පිළිබඳව මේ මොහොතේ සතිසම්පජ්‍යය උපදවාගෙන ඉන්නකොට. එයාට උපාධනය ඇති ඇතිවෙන් නැත්තං අන්න ඒක තමයි පින්නතු නිවීමක ඒක මුලින්ම තමන් තුළින් දකිින්ද විශේෂයම සක්කය දිට්ිය නැති කරගන්නවාකෙන් අදහ ඇති කරගන්න හැබැ එක නැති කරගන්නවා කීවට උබ ඒ පුරුදු කරන්න භාවිතා කර දැන් අපි දන්නවා සැරියුත් මහරහතන් වහන්සේ වගේ ඒ උන්වහන්සේ කල්ප ලක්ෂයට වඩා භාාවනාව එමන තම් මේ පාරමී ගුණධර්ම පූර්ණය කරලාති එහි විිපාක හැටියට තමයි අර උන්වහන්සේගේ ඥාති කෙනකුට දීගනක කියන බමුණ බුදුන්වහන්සේ ධර්මය දේශනා කනොට ඒ දේශනාව ශ්‍රවනය කරලා උන්වහන්සේ ඒ දේශනාව ශ්‍රවණය කර ගමම තමයි නිර්වාණ අවබෝධය ඇතිු.ඇඒ ඒ සස්සර පාරමී ගුණයන් පුරුදු කරලා තියෙන්න්නු. එතකොට තමයි අපිට මේ විදර්ශනාව පහළවින් එහෙම නැත්තම් මේ ජීවිතයේ විතරක් අපි ආමිසය විතරක්ම කරමින්. අ සද්ධහනුසාරීව විතරක් දම්මානුසාරී භාවේ දියුණු කරගන්න නැත්තා. ප්‍රඥාව වැඩේ වැඩි දියුණු වෙන ඒ උතුම් මාර්ගය තුළ ගමන් කරන්න නැත්තං අපිට අර මේ අවබෝධය මතු කරගන්නට අමාරුව අපි කොච්චර හොඳ තලවල ඉඳගෙන ඇවිල්ල ඇතනේ. අපි සමහරවිට තවස්ධම් පුරපු චරිත ඇතිමේද. එවගේ අපි අකණ්ඩව ගුණධර්මත් එක්ක බොහෝ පින් දහම් කුසල් වඩපු භාවනායෝගිව වැඩහිටිපු චරිත තමයි අපි. ඒවගේ අඩු තලවලත් ඉඳලතිය. උක්කිත්වාපු්ඥතයේජයේන රූපා රූප ගතින් ගත. භවග්ග තම්පි සම්පත්තා පුනාගච්චන්ති දුග්ගති. අපිඒක තලවල ඉඳලඟ ඇවිල්ල ඉන්නේ හැබැයි අපි හොඳ තලවල ඉන්නකොට රැස් කරපු අ අනුෂේ වසයෙන් පවතින කුෂල ශක්තිය මතු කර ගඩ. මේ ගෞතම බුද්ධ සාසනයම කියනවට වඩා ගෞතම බුද්ධසාසනේ මේ ලැිච්ච මනුස්ස ජීවිතයෙන්. අපි යම්පිසි පලයකට පත්වෙනවාගෙන අවබෝධක් ඥානය ඇති කරගට. ඒ අවබෝධක් ඥානය ඇති වෙන කෙනාට තමයි අ මේ මොහොත තුළ තමයි මේ නිවීම පවා මේ මඟ පල අවබෝධයක්. අභිද්‍යාව තෘෂ්නාවාදී ක්ේෂ ප්‍රහණ කිරීමත් මේ මොහොතේ චිත්ක්ෂණය තුළ පවතින ධර්මතාවයක් කියන එක මෙනෙහිවෙන්ට පටන්. අන්න එවැනි කෙනාට පිින්වතින හරි සරලයි ධර්ම අවබෝධී. බුදුන් වහන්සේගේ හැම කෙනාම ඉගෙනගෙන උගාත්කාම් මේ ධනයාතින් උසස්මය නෙවෙනි අවබෝධියට පත් වන. හැම කෙනාටම ඒක යනෙ මනුස්ස ජීවිතය විතරයි වැදගත්වන්න. එතකොට මනුස්ස ජීවිතය ලැබිල තියෙන එකම ඇති අපිට මේ ඉදිනදා තියෙන ගැටලු ඒවා විශදා ගණ්ඩ බලන්ට ඒක නෙවේ මේ සසර දු කියනක තේරුම් ගන්නමුණි. සමහර ඉදිනදා මනහරි නොහම තමයි දුක කිය. එකම්ම කෙනක් ගිය සති කරන ිත්‍රයක් සති දෙක්කින් කැවන හඳුරුකිය. එ අහිතයින්න එයම්ම සසර දුක කියන ඒක කිය. එතකොට ඒවා ඉදිනදා ගැටලු අපිට එනවා ඉතින්. ඒවා අපි විශසදාගන්නට ඕනේ. ඒක උපත්්‍යයත්ය කරෙන්නේ දුක්ක දුක සංකාර දුක්ක විපරිනාාම දුක්ක කියනෙ වයවා හැබැයි ඔක්කොට ොම හේතුව ජාතිය එනිසා පින්නත්න පලවෙනි එක තමයි හිත භාවිත හිත බවට පත් කරන්න. ඒ වගේම තමයි භාවිත සීලයක් ඇති කර ගන්න ටනැි හැමවිලේෙන් භාවිත සීලයක් භාවිත සීල කියල කියන්නේ අපි අස්ටාංග උපෝධ සීලය පංච සීලය ගහට්ට දස සීලය ආජීව පාරිශුද්ධ සීලය මේ ආදී වසින් අපි ඒ සමාධංවීම සීලේ තුළ අපි හැමවෙලේම ඒ සේලයත් එක්ක හැම මොහොතකම බාහිර දේවල් වලි එන අරමුණු ඒ අරමුණුවලට ඉස්පර්ස වෙනකොට අපි හිතන්න මේ ස්පර්සයක් එක්ක ඉස්පරසයක යනමකද හිතක් තියන් ඕනි සබ්්‍යයක් තියෙන් න ්ායක් තියන එකැෙකිෙනා සෝත විඤ්ඥාන් ඇහැන් රූපයක් දකිනොකොට එතැන්ට තියෙන්ඩෝන හිතක් හිතක් තියෙන්ට ඕන රූපයක් තියෙන්ඕන හිත තියෙන්රුව එ එතොට ඇහැ අප ඇස කණ නාසේ දිවසරරයකිවට මේ ඇහැ ලොකු ඇහැ තිබට සම්පූර්ණහෙන්වේ පෙනීමතිය චක්කු සම්පස්සජය කියලක් ඉතාමත්ම කුඩා කොටසිකින් තමයි පින් දෙ අපි කොච්චර ආහාරපානගත්තත් කුඩා සිවුන් තැනක තම ඉස්පර්සින උඩා රස දැනෙන් දැ අපි අසනේපුුණ හම ඔය විධ විදිහයට ආහාරපාන ශරයට දෙනකොට දැනෙන් නැනේ නද ඒක තමයි ස්වභාව එතකොට ඉස්පර්සය කියල කියන්නේ අර මේ ඉන්ද්‍රියන් මේ කොටස්තුනම සම්බන්ධිනවට තමයි ඉස්පරසය ඇතිවි. එ තොට ඉස්පරසය කියන ස්වභභාවය එක්ක අපිට දැනෙන්ඩ පුළුවන් සුකයක් සෝමනස් සහගතක් එක්කු දුක ස්වභාවයක් එකු මධ්‍යස්ව ස්වභයෝ. හැබැයි මේ හැම කාරණාවකින්ම එක්කු අලෝබද්දය සමෝහෝ ලෝබදේශ මෝහ කියන කුසල්ලකු සල සිතුවිලි ඇතිවන්න පුළුව. හැබැයි අපිට වැදගත් වෙන්නේ. ලෝබදේ සමහෝ කියන කුසල් මූලයල් ඇති කරක ඒ ඒක ඇති නොවෙන්නමකදද මේ විඤ්ඥානය තුළ ධර්මය පුරුදු කරන්න නැත්තාම් වි්ඥානය වැඩ කරන්නේ මායූප පංච විඤඥාණ කියය සංයුත්තනිකා ඉන්ද සූතයේ සඳහකරන පේන පින්්ඩූපමන් රූපා වේදනා බුබ්බුල ූපමා මරීච කූපමා සං්ඥා සංකාර කදලූපම මායූපවංච විඤ්ඥානකය එතවට මේ විඤ්ඥානය තුළ ධර්මය කුසලයක් විදර්ශන වඩල නැත්තං නවාක් මහාකාර විදර්ශනාව චත්තාලි සාකාර විදර්ශනාව අඩුමතර මේ තමන් පින්කං කරනකොට ඒ කරන පින්කං වල ආයුවරන සැප බලලා ආනිසංස් වසයෙන් ලැබෙනවනේ හැබැයි එතනත්ේ හැම පින්කමත් තුළම තමන්ගේ මනස මේ පින්කං වල බලෙන් තමන්ගේ හිතේ අලෝ බද්දේශ ඇල්ල එන ගැටෙන මුලාවට පත්වෙනදී සියලු අකුසල චෛතිසික මෝලයන් තුළු සියලුමකුසලයන් ක්ලේෂයන් ඕගයන් ප්‍රහින වේවා කියල තමයි හිතන් ඩෝනිී අපි කරන සියලුම පින්කංගලින් ප්‍රාර්ථනා කරන්න නැතත් ආයුුවරණ සප බල ප්‍රඥා ලැබෙනවාම දෙැි කියම කාටයට ශිංසක් කියනකොට මොහරි දුන්නත් මුකත් තයාකිව් ව නැතත් අපි හිතුේ නැතත් තයානිසංස ලබෙන අපිකුම් පන්සලකට මොහරි පූජා කර ඒක ලැබෙනවාම එක නමක් එහෙම ගහනනික කමන්න තික හිසක පරාථනා සමහරයි කෝපොලත් නංගාන. සුම්මනාවති මෑනියන්ට පිම් පි දෙසගේ. තෝරට පැන්පානය කරන්න බෑ සුමනාවති මෑනිියෝ කෝපඉන්නවා නති නෑ. එති නිසා මේ එහෙම සේවල් තියෙන ති කර බපිටත් එෙනවා සමහලටට නිදාගණටයම ඇත ඇතෙ ලිදාගන්නවන කොට්ටට එතොර ගහනවා සිරියාවති මෑනියෝන්ට නිවන්සෝ කියෙ. අපි හදිස්්‍ය රෝක දාන සඇතපෙන කකොට අපි දන්නෑනයෝක සමහට රෑ දෙකටිතර හැල්ල බලන්නකොට මේ මොකද ියාවතිමෑන ඉඳගෙනී අනකොට්ටි උඩගිහි හැරෙනෝ. ඉතින් ඒ වගේ දේවල්තියෙන ඉතිං අර සහරය අහිංසක පාර්ථන ඉතින් කමන්න නමුත්තර අපිට පින කියන කොහොමත් ලැබෙනවා. මාභික්්‍යවේ පුඤ්ඥානි හහිත්‍ය පින් කරන්්ඩපාකිලත්න. පින කියන කරඩ බයි වෙන්ඩත්ත එපා කියල බදුන් වහසේ දේශනා කරනවා. හැබැයි එතන දකිින්ටෝන මකක්ද විදර්ශනා ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය කියන්නේ දැම් බෝසතාාණන් වහන්සේ බලන්ඩ. පාරමී ගුණයන්වල පළමි පාරමිතාව තමයි දාන පාරමිතාව. උන්වහන්සේ ඒ දාන පාරමිතාව පොරුදු කරනුවට හැම වෙලේම හි හිතුවේ මෙනෙහි කරේ ආවර්ජනය කළේ හැම පින්කමක් තුළින් මගේ ලෝබ දේශමෝහ කියන ලෝබයකෙන් අකුසල මූලේ ප්‍රහිණවේවාගේ. එතුර ලෝබය කියන අකුසල මූලේ ප්‍රහිණ වෙනකොට තමයි දේශයකෙන් අකුසල මූලේ ප්‍රහිණ. ඊට පස්සේ තමයි අනෙකු සියලු මකුසලයන් මෝහයට සම්බන්ධවෙච්ච හම කුසලයක්ම ප්‍රහිණ කරගන්න පුළුවන්ගේ. දැම් බලාන්ට බෝසතාණන් වහන්සේම පුරදු කරයි බෝසතාාණන් වහන්සේ දැක් අපින් නතුනේ මේ ආමිසේ තුළ තියන ප්‍රධානම ගුණේ තමයි ඒ තුළින් ඇතිකරගණ්ඩ පුළුවන් කුසලේ තමයි අත්්‍යහැරීම කියන ගුණේ එහම ඇත්තැම් බැඳෙන ගුණේ නැති කරගණ්ඩ පුළන්ගේ. එනිසා අපි අන්න ඒ විදිහටරි ඒ පින්කං කරනකොට ඒ මොහො ඒක දකින්ඩ. එතකොට තමයි ඒ විදර්ශනා වෙදදින ද අපිට ඇතිව වෙනවා කිය කෙන ගැඹුරු පැත්තා දැක්කෙන තත්. එහෙම දකින කෙනාට අර එයාගේ විඤ්ඥානයේ මායාකාරි විදිර පෙන්නලා සං්ඥා මේ කදලූපමාකින විදිට නිකන් අර ඒ සංඥාාවන නිර දි සංඥා බවට පත් වෙලා තම අපිට දකින්න පුළුවන්. දැන් අපිට ආහාන සබ්ද එම අපිට එක් එක සමාජයේ ජීවත්වට විවිධ විදිහට එ දේවලී නවනේ අපි හඳුනාගන්න විදි බලන්ට සමහර වෙලාවට අපිම හිතන අපි කොච්චර වැරදිදි කියරනේ. අපි සම්මේ වෙලා එම කලබල වනාා වැඩී කෙලෙතන. එතකොට මම ඉගාවට මේ දුක්කුණා වැඩී කෙල්. මෙන්න මේ විදියට හිතන්න මේ සංඥාව කියන එක පිළිඳ අවබෝධයක් නැතිව නිසා. එනිසා මේ ඉස්පරසය කියනෙ එක එෙමන ම් මේ විදර්සනාව කියෙනෙක වඩනකොට මේ අවබෝධඥානය ඇතිවෙනකොට. තමන්ගේ හිත වැඩකරන විදිහ තමන්ට දකිට පුළන් එතකොට, අභ්‍යන්තෙරේ නමනකොට තමයි එතන කියනමකක්ද භාවිත සීලයකල් කොච්චර අපි සීලයත් එක්ක පුරුදු කරත් මේ විදිහට මේ මොහොත තුළ මගේ සංඥාවන් යහපද්ද කියන අවබෝධය නැත්තං තමන්ගේ හිත තුළ ඒ ගුණය කියන එක දියුණ කරගන්න බැරිගට දැන් බලන්ට ඔබට කවුරු හරි ඇත්තද්ද එහෙම නැත්තං එක මුසාවද දෙ කියල දන්නන්න කිවොත් ඔන්න ඔයාට මෙහම දෙයක් කිවකම කලබලේ නැත් කලබල වෙන දැ මංකිවෝත් ඔොන්නැ ඔම් පොළගෙක්කෙන ඕතන කියලෙකුත් මෙතර නම් ආතිරන හම නෑ ොන සසාට ගෙදරන්න ගෙවල්ු ලයින්නත් බයි වඩ පුලා. ඇයි හිත එක පාටම කලබල වෙනවා. ඒ තමයි හිතේ ස්වභාව දැ පෝනම සුයිචෝප් කලනති මේ දේශනවත්තකකි නොට දැම මේ පරිිශරම මංකුවෝත් ඔන්න සුනාමයක් කෙනවාගේ පේනවාකිල් එක පාටම කලබල වන්න පුල. ඒක තමයි හිතේ අනුසේ වසිෙන් සිතු විලි අල් අකුසල් දෙක තියෙනව ශේෂම අකුසල් සිතු නිසා හිත කලබලනවා. එනිසා කලබලවෙන හිත ඇති නොවන විදිහයට සමාහිත සිතක් ඇති කරගන්නඕන ඉතින් ඇත්ත දේවල් වට කලබලුවෙන්ට ඕන එකක උත්තර හොයන්න එඒතවොන මෙතන කියන දේ තමයිමකක්ද හිත ඕනම හිතක් පින්නතුනි බිනාඩි දෙකක් විතර. ඒ මොන දේටඋනත් ඉවසීම ඉන්න පුලන උපේක්ෂාවෙන් ඉඩ පුලාන්න කවදාක අපිට ප්‍රශ්නයක් වෙන්නේ. මුල් විනාඩි දෙක තුන ඉන්ටෝ ඔච්චර මේ ඔය උදේට එහෙමනේද ගෙවල්ඔල තිය මොන තත්වය වුණත් පුදදුකොරිරුප්පු සටන් වගේ සමාලකට තියෙන නේ. එහෙමඋනත් කලබල වෙන්ඩපා තමන් ඇසුරු නිසුරු කරණ අය සමමාන් සමමාජය ගනු දින කරනකොට අනිත්ත හසිරනේ දේවල්ලට කලබල වෙඩම එපා විනාඩි දෙගතුන කිවසට. එතෝට නැවත හිත සාමකාමියන. මොකක් හරි අරමුණක් කාපුගහම කලබලනවා. හොඳ නැති අරමුණක් කව. ඉතින් එනිසා ඇතුළෙන් නිවන එක තමයි? මෙතන කියන්නේ භාවිත සීලය කියල භාවිත කාය පිළිබඳවත් අපි දියුණු කරගණ්ඩුව කාය කියල කැනමකක්ද කායානු පස්සනාවේ කොටස් හය පිළිබඳව අපි නැවත නැවත ඒ පිළිබඳව අවබෝධක් ඥාන ඇති කරගන්න දැන් අපි දන්නවා මේ කය කියල කියන්න මේ ආනාපාන පබ්බය කෙල තිය අපි මේ කයක් කියලගැන මේ උස්ම හෙළට ගැනීම පහලට දැමීමත් එක්ක මේ මේක තියනව ප්‍රාණ ස්වභාවයක් තිය ප තජ ආපෝත් එගල න මේ ශරීරයේ පවතින ආපෝ සභාව යත්ත මේ වත් චලනය වෙන්නේ මේ නේදා ඇගේ තියනද දෙවල් චලනය වෙන්නේ මෙවා නමන්්ඩ පුළුවන්ගේ ඒනිසා ද මරට පත් වනගේ කෙනෙක්ගේ සරීරයේ කොච්චර මොකක්වත් කරන්න බැනෙනෙ ඒ තමයි වෙනසේ නිසා ඒක දකිින් ඉරිාපත පබ්බය එතොර මේ ඉරිියව් වැඩ කරන විදිහ දකිින් එතවොට මේ ආදී වසයෙන් පිඳතු මේ හයාකාර තියෙන ධාතුමාන සිකාරය මේ ආදී වශයෙන් තියනවේ කොටස් පිළිමාදව දක්කින එකට තමයි භාවිත කයක් කියලකැන් එතොළ භාවිත කය තියෙන කෙනා දකිනවා මෙතන මේ මම හිතන දේට වඩා මෙතන වැඩ ටිකත්තිය හැබැ මේ දේවල් හැම වෙලේම එකම විදිහට පවති නැති දේව මේක මේ උපපාදවය ස්වභාව ඇත් එක්ක අපිට කර්මය නිසාහරි මේ උතුනියාාම බීජනයාම චිත්තනයාම කම්මනයාම ධම්ම නයාමකෙන මෙන්න මේ ස්වභාවයන්ගොලට මේ සරීරයේ විවිධ බාධ ආබාධ එහමටත්තම් විධ ලෙඩදුක් කරදර මේආදිී ගොඩක් දෙවල් ඇතිවෙන්ට පුුවන් කියන අවබෝධයක් ඒ කෙනාට ඇතිවන්. එතොට තමන්ගේ ඇතර මෙහෙම කෙනෙකට තමන්ට වුුණා තරි විදිර ජීවත්වෙන්න්න පුළන් එ තොට මේ ලොකු වියදංග එහෙම යන්න. ද මට හිතනා දැන් අපේ රටේ ඇත්තරම මේ ආහාරපානම නැති ප්‍රශ්නත් තියවා. යෙන දවුණා අපිට ඒ කළමනා කර ගන්නඩ බැරි වෙලාතිනවාදක. නේද සමහර මළගෙවල්ලෝ ගැන අවසාන වෙලාට අපයනවන පිරිත්්‍යයෙමික තියනෙනවා සාරයහම එදාන්නන්වසේ අ අටසය කගනංගල අ සුද්ද ලංකාවටගෙන පපේ සුද්ධි ඇඳපු සාරි සමරලා ඒවවා කාටවත් එහෙම දීලත්න ඇඳුම් පැළනු කාසිහෙම තියෙනවා පුරෝලා ඉති එනිසා අර පරිහරණය කරන්න ඒක තමන්ට අවශ්‍ය ටික ගණ්ඩ හැබැයි අනිත්‍යවා න්තුල තියගන්න තුරු කෙස් සිතුලි ඇතිවන්න පුළ එතවටය භාවිත කයත් තියරෙනම් මෙතන කියන්න මේ උපාදවය මේ පටවි ආපෝ තේජෝවායෝ වන්න ගන්දර රසෝජාගෙන සුද්දාාස්ට්‍රෝලින් හැදිල තියෙන මේ අපි ගන්න ආහරවලින් නඩත්වෙන ශරීරයේ තැමවෙලේම රූප කලාප නිතරම් වෙනස් වෙන කියලා දක්කින කෙනාට එයා දන්නවා මේ ශරීරය කියලා කියන්නේ මොකදද කියලා දන්න මේක හැදිල තියන්නේෙ කොහොම. කොච්ර නඩත්තු කරන්නඩුන් දෙැ අපි මෙහෙමේටි අරන අපිට ලෙඩහැදුුණු අපි බිහෙත් බොන්්ඩ. ඒගේම දැම් මෙතන දේශනා අවසාගනට පසේ වතුර බොන්්ඩ ගිලම් පසන මේ පරිස්සර මේ පින්නතුන් වලදන්නට ඇති ගවල්ල ඇතේ බොඩ ඇති එකඒක වෙලාවට අඇයිව අපිට අවශ්‍ය මේක නඩත්තු කරන්න. එහම නැත්ත මේක නඩත්තු කරන්න බ. තකොට එවැනි අවබෝධයක් ඇතිවෙන. එතකොට ආස්වාද සවභා විතරක්නේ මෙතන ආදීන වැත් තියෙනවා කියලා දකින්නඩපු. න්නේ භාවිත කාය පිළිබඳව ඒක ඇනමකක්ද කායනු පස්සනාව එහෙම නැත්තං අපි සාමාන්‍ය කායනු පස්සනාව ගෙන දන්නෙම නෑ කියන්න හැබැයි අපි දන්නට උදේවැය මේ රූප කලාපයක් වල දකිින් දැන් දරුවන්ට වුණත් අතීත කතා එහෙම කිය දෙෙනවට කායනු පස්සනාව තරුණයටත් ඇටහෙනවා අපේ පරම්පරාවත් මේ විදියට තම හිටියේ නමුත් ඒ අය ොඳ ජීවිත ගත කර ඉදල මේගේ ඒකයි මිනිස් හොඳ කියන්න වගේ දේවල් කියන කොටත් ඒ අයනු පස්සනාවේ යම්පිසි මූලික අවබෝධයක් ඇතිවෙන්න පුළුව. එනිසා පින්නත්තුන මේ ධර්මය කළකන්නේ. දම්මෝසද සමන්නත්ති ඒ තම් හිබත භික්කවේ භික්කවෝ කියලා බුදුන් වහසේ දේශන කර මේ ධර්මය තරම් අවෂ්‍ය දෙයක් නෑ ඒක ජීවිතයයි ධර්මය දෙකක් කරගන්න එප එකක් කරගන්න දෙකක් කරගත්තො තමයි අපට මේ නිබ්බිදා විරාගායකන විදිරර. අපිට මේ නොවැල්ම ඇති නොකරගණන්න පුළලන්න ඇලෙ එකම තමයි තුොටුවින් හැබැයි අපි සතුරුත් වෙනවා නිබ්බිදාය කියන විදිහට අපි අිනන්දති අභිවධතිය අජ්‍යෝසාය කියන විදි අනවශ්‍ය විදිර සතුටක් ඇති කරගන්න අනශ්‍ය විදිර ඇලෙන්ටියන්න. අපි හැබැයි මේ ලැබිච්ච ජීවිතය තෘක්තිමත්ය යුතුකා කරමින් සතුටින් දරුවත්තෙක් එයා යට ඒ පිළිබඳව අවබෝධී තමන් මෙච්චර කල් ජීවිතය කරපු හොඳ දේවල්මිෙහි කරම. මේ විදිහට තමන් ජීවිතය සකස් කර ගත්තා කියලා. එහෙම සතුෘට්ටි ස්වභාවයට පත් වෙලා අර්ථවත්ව ජීවිතය ගත කරන්නට ඒ කෙනාට පුළුවන්කම ලැබෙන. ඉතින් ඒ නිසා පින්නත්තිනි ඔබ හැම දෙෙනම මේ පටිච්ච සවම්පාද ධර්මතාව වුණත් පැහැදිරී කරන්නේ මේ භාවි සිත භාවිතකය භාවිත සීලයේ දියුණු කරගන්න විදි. එතකොට අපි කුමනොහෝ එක ධර්මකාරනාව දැ පටිච්ච සම්පාද ට සක්කරි ද්‍යාව ගත් ඒක චතුරාට සත්‍යයට ගලපල හදාගන්න පුලා. අවිද්‍යාව කියයන මකක්. එතොට අවිද්‍යාව හට ගැනීම එක නැතිවෙන්න කෝමද නැතිවෙන මාර්ගෙමකද මෙආධදිවසෙන් ගලපග්ඩ පුල. අපි ධර්මකාරණ දන්නමන කියන ආදනික කෙනෙක්න තමන්ගේ හිත වැඩ කරන විද දකි. දම්ම සතුට එඉන්නවා හැබැ මට මේ සතුට හැමවෙලේීම මට දුක හිතනවා. මට කේන්ති වගේ සිතුවිලෙන අකුස්සල සිතුවිලි ඇතිවෙන දේශය වගේ මෙයාදීවසය මෙනෙහි කරු ඒකෙන. දු සැනසීමට පත්වෙනවා. ධර්මයට අනුව ජීවත්වෙන ක නාට කවදාකත් පින්නතුනි දුකක් වේදනාවක් මේ එදිනදා සාමාන්‍ය දේවලොට ඇති වෙන්නේ. එයා හැමවෙලේම අවබෝධ ඥානයෙන් ජීවිත්තය නිසා. ඉතිං එනිසා මේ කාරණ තමන්ගේ ජීවිතයේ තුළ පුරුදු කරන්ට ඒ පුරුදු කරගෙනට අවබෝධය තුළින් මේ ජීවිතේම ඒ සැසීම ලඟා කරගන්නට පුළුවන් ඒ සඳහා ඔබ හැම දෙනාටම මේ සදහම් දේශනාව ඒ කාන්තවසෙන්ම හීතුවීවා වාසනාවීවාකින් හැම දෙනා ප්‍රාර්ථනා කරගන්න. තකොට ආනන්ද හාමුදුරන් වහන්සේ සිහිපත් කර මේ පටිස්වම්පාදේ ලේසී වගේ කාරණාව ට පසෙක් බුදුන් වහසේ දේශනා කන මාහායිවං ආනන් ද වච මහයවක් ආනන්ද. අවච ඒ තස් ආනන්ද දම්ම සරු බෝධ අපටි වේද. මයා තන්තා කුළගජාතා ගුලා, ගුන්ඩි ජාතන්ම ූජ පප්දභූතා අපායන් දුගතින් විිනි පාතන් සංසාරන් නාතිවත්තන්දිකල දේශනා කරේ ්‍යම්බිසි කෙනෙක් මේ ඉප දෙන මැරෙන ක්‍රමය දන්න ඇත්තම් ඒක හරියටට මීයන් කපපු නෝල් පන්දුවක් වගේ එතකොට ඒ ඒකාලේ තිබ ගස්හෙමුපමවා කළ පැහැදිරි කළ තිනා එතර මේ අවුල් ජලාවක් වෙනගෙන ඒවාගේ අපිත් දුකට පත්වයි නැවත සංසාරට යනවා කියන එක ුදුන්හසේ ේශනාව උතුළ දේශනාකරන්ට එදනා. ඉතිං ඒ දේශනාව මුල් වෙන්නේ භාවිත චිත්ත භාවිතකාය භාවිත සීලේ ඇතිකරගන්න. ඉතිං ඒ සඳහා ඔබ හැම දෙනාම මේ ධර්මකාරණා ජීවිතය තුළ. අවබෝධීෙන් පුරුදුකරන්ට අධිෂ්ඨානය ඇතිකරගන්නා හැටියට කාරුණෙකෝ සිහිපත් කර සිටිනවා. අද දේශනාවේ සැදැහැති දායකත් යුසු ලබන්නේ නුගේ ගොඩ පැපිලියාන මාවතේ දහවැනි පටමගේ පදිංචි ඉන්ද්‍ර ජැස්මින් රත්නායක. හත්මිය ිගරි රත්නායක මහත්මයා සද්දාාතිස්ස වාහලතන්ති මහතා දේව කැලුම් දනුස්කාත් රත්නායක කියන දනස්කා රත්නායක දරුවන් යසලි මිනිබිරි ඇතුළු පින්නතුම්. අරමුණු කරගන්නවා මිය පරලො යන්නට එදන චින්තාා වික්‍රම් සිංහ පෙේරා ආදරණිය මෑනියන්ට හෙක්ට පෙේරා, පියානන් චාලට් ් රිචට් වික්‍රම් සිංහ ආදරණය ආච්චි සයා සාාසියා පිබ. රත්නායක. මහත්මයා සහ මහත්මියය රත්නායක මහත්මයාගේ මෑණියන් පියාණන් ඇතුු සියලු ඥාතියන පින් අනමෝදන් කර මේ රැස් කරගන්ට දන සියලොම පුනිිශක්තින්ගේ හැම දෙෙනනාට අපි පින් හැටිය අනමෝදන් කරමු ඒ හැම දෙනාගේම බවගාමී ජීවිතයන් සුවපත්වේවා උතුම් නිවනිින්ම සැනසේවා කියලයට පෙන්දීමක් වසයෙන් සාදු කියන් එවගේ බල ද රක් හදුරන් වහන්සේඇතු සියලුට සලුම් ස්වාමින්න් වහසට ආශුරවාද ප්‍රාර්ථනාකරන්න බලාපරොත්තින. සියල්ල රෝගීන්ට බාධීත රණහිරුවන්. ඇතුළු ධර්මශවනය කරන්න එදනු ලෝවාසි ලක්වාසේ සියලු දෙනාට ආශිරවාද පාර්ථතනා කරන්නටත්. අප අතිවර දාලාට එදන මඩිහේ මානාක හමුදුරන් වහන්සයම්පිටියේ රවුල මහනායක හම්දුුරන් වහන්සේ තු සියලු වාමින්න් හසට වෝල්ට ගුණතිලක මහත්මයා. මහත්මිය පධාන සියලුම රණවරුවන්ටත් පින් අනමෝදන්කන් බලාපොරොත්තියවා ඒ හැම දෙනාටමත් මේ පින් හේතුවේවා. ඒවගේ හැම දෙෙනටම නිදුක් නිරෝග ච්චර ජීවිනය සැසේවා මේ ෞතම බුද්ධවාසනය මේ මනුස්ස ජීවිතයක් ලබූ කාලේම උතුම්මු. නිර්වාණ අවබෝධයෙන් සැසීමට ඔබා පැහැම දෙනාටම මේ සදහම් දේශනාව ඒ කාන්තවසෙන්ම හේතුවේවා වාසනාවීවා කියල හැම දෙනාම් සාදු කියල ප්‍රාර්ථනා කරගන්න. ආකා සට්hාචබුම්මට්ඨා දේවානාගා මහින්්දිිකා, පඤ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක් හන්තුලෝක සාසන. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහින්දිකා. පඤ්ඥන්තන් අනුමෝ දිත්වාචිරංර හන්තු දේශන, ආකාසට්hාචබුම්මට්ඨා දේවානාගා මහින්දිිකා, උඥ්ඥන්තන් අනුමෝ දිත්වාචිරංරක් කන්තුතුවන් සදාති හැම දෙනාටම තෙරුවන් සරණයි මහමයාකුස සිදුහත්කුරුන් පිලිසිදකත්පෝ. හාබිනිික්මන් කළ කුන් පෝදා මංගල සුතුරන්ගුවන්තලරා රැව්පිලිරැව් දුන්නා පින්පුරණඩතෙමසක බස්සානය ඇරු සෙලපොහෝදා <laughs> සිල්වතපුරණා